සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලම එකතුලා ඉන්නේ බයිස්කෝප් ටීවී වෙතින් ගෙනෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්කයි. බ්‍රියාසා ජෝන් කියන පෙම්වතුන් යුවළ නිවාඩුවක් ගත කිරීම සඳහා පාළු ප්‍රදේශයක හුදකලා ලෙස පවතින නිවාඩු නිකේතනයකට යනවා. හැබැයි එතනදී ඔවුන්ට පැය කීපයක් පමණයි සතුටින් කාලය ගත කරන්න හම්බුනේ. මොකද තරුණියන් පැහැරගෙන ඔවුන්ව ලිංගික ශ්‍රමිකයන් ලෙස විකුණන මිනිස් ජාවරංකරුවන් පිරිසක් බ්‍රියාගේ පසුපසින් ඇවිත් තිබුණ නිසා. ඉතින් පාළුවට ගිය මේ ප්‍රදේශයේ වෙන කිසිම නිවසක් තිබුණේ නැති නිසා බ්‍රියාට සහ ජෝන්ට ජාවරම් කරුවන්ගෙන් මිදී පලා යන එක ලේසි වුණේ නැහැ. ඉතින් එතනින් එහාට මොකක්ද වුනේ කියලා දැනගන්න අපි යමු ට්‍රැෆික් කියන මේ ෆිල්ම් එකේ මොකක්ද වෙන්නේ කියලා බලන්න. බ්‍රියා කියන්නේ පුවත්පත් වාර්තාකාරිනියක්. දවස බ්‍රියාගේ ඔෆිස් එකේ හිටිය තවත් වාර්තාකරුවෙක් බ්‍රියා සෝදානම් කරලා තිබුණ නිවුස් එක හොරකම් කරලා එය කූට ලෙස තරමද්දුරට වෙනස් කරලා බ්‍රියාට කලින් ඒ පුවත වාර්තා කරනවා. ඉතින් මේ කේස් එක නිසා බ්‍රියා ඔෆිස් එකේ බොස් එක්ක පවා රණ්ඩුවක් ඇති කරගෙන අවසානයේ තීරණය කරනවා රස්සාවෙන් නස් වෙන්න. මේ සිදුවීමත් එක්ක බ්‍රියා කලකිරීමෙන් හිටියත් අද බ්‍රියාගේ උපන්දිනය දවස. ඉතින් ඒ නිසා බ්‍රියාට සිද්ධ වුණා හවස් කාලයේදී ඇයගේ පෙම්වතා සෝදානම් කරපු ඉතා පුංචි සාදයට සහභාගී වෙන්න. ඉතින් මේ සාදය සඳහා බ්‍රියාගේ පෙම්වතා වූ ජෝන් ආරාධනා කරලා තිබුණේ ඔවුන් දෙන්නගෙම හොඳම මිතුරන් වූ ඩැරන් සහ මලියා කියන පෙම්වතුන් යුවලට පමණයි. ඩැරන් කියන්නේ ඉතා ධනවත් ව්‍යාපාරිකයෙක්. ඉතින් මේ ඩැරන්ට අයත් කඳුකර ප්‍රදේශයේ තියෙන නිවාඩු නිකේතනයකට තමයි ජෝන් බ්‍රියාව පුදුම කිරීමක් සඳහා එක්කන් යන්නේ. නමුත් ඩැරන්ගේ කටින් ඒ ස්ථානය ගැන එළියට පැන නිසා ජෝන් බ්‍රියාට දෙන්න ගිය සර්ප්‍රයිස් එක නිෂ්ඵල වුණා. කොහොම නමුත් ඊළඟ දවසේ උදේම ජෝන් බ්‍රියාව එක්කන් යන්න ඇයගේ නිවසට එනවා. ජෝන් බ්‍රියා වෙනුවෙන් ඔහුගේ පැරණි කාර් එක බ්‍රියා ආස විදියට අලුත් වැඩියා කරලා. මේක තමයි ජෝන් බ්‍රියාගේ උපන්දිනය වෙනුවෙන් කරපු පළවෙනි සර්ප්‍රයිස් එක. ඔන්න මේකේ තමයි දැන් මේ දෙන්නා නිවාඩුවක් ගත කරන්න අර පාළු ස්ථානයේ තියෙන ඩැරන්ගේ නිවාඩු නිකේතනයට යන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ජෝන්ගේ මේ පුදුම කිරීමෙන් සැබෑවටම පුදුම වුණ බ්‍රියා ලෙන්ගතු සිප වැළඳ ගැනීමකින් අනතුරුව ගමන යන්න පිටත් වෙනවා. බොහොම ප්‍රීතියෙන් විනෝදයෙන් ගීත ගයමින් ජෝන් සහ බ්‍රියා කඳුකර ප්‍රදේශය බලා ගමන් ආරම්භ කෙරුවා. සැහෙන දුරක් යනකම්ම කාර් එක ඩ්‍රයිව් කළේ බ්‍රියා. ඇය වෙහෙසට පත් වූ පසුවයි බ්‍රියා ඩ්‍රයිවින් සීට් එක ජෝන්ට දුන්නේ. ඊට පස්සේ නැවත තවත් ටික දුරක් ගිය පසු මේ දෙන්නට ෂෙඩ් එකක් හම්බෙනවා. අන්න ඊට පස්සේ තමයි ජෝන් කාර් එකේ ටැංකිය පුරවන්න ඕන කියලා හිතලා ඉන්ධන පිරුම්හල වෙත කාර් එක හරවන්නේ. ජෝන් තෙල් ගහනකම් බ්‍රියා මේ ඉන්ධන පිරුම්හලේම තියෙන සුපර් මාකට් එකට ගිහින් කෑමට සහ බීමට යමක් ගන්න ලෑස්ති වෙනවා. ඒ වෙලාවේ දුරකථන ඇමතුමක හිටිය පුද්ගලයෙක් බ්‍රියාව දැකලා ඇමතුම විසන්දි කරලා බ්‍රියා පසුපසින් යනවා. ඒ වගේම මේ සුපර් මාකට් එක ඇතුළේ හිටපු කාන්තාවක් බ්‍රියා දිහා මහා අමුතුවට බලාගෙන එහෙට මෙහෙට ගමන් කරනවත් බ්‍රියා දකිනවා. එවගේම බ්‍රියාගේ පස්සෙන් නැවිත් සුපර් මාකට් එකට ඇතුළු වුණ අර පුද්ගලයා හිතාමතාම බ්‍රියාගේ ඇඟේ හැප්පිලා ඇය සමග කතාබහ කිරීමට ප්‍රවේශයක් හදා ගන්නවා. ඒ වෙලාවේ බ්‍රියාගේ අතේ බියර් ටින් හෝ සොෆ්ට් ඩ්‍රින්ක් කීපයක් තිබුණා. ඉතින් මේ මිනිස්සයා බ්‍රියාගේ ඇඟේ හැප්පුණාම ඒවා වලින් කීපයක් බිම වැටී කැඩී යනවා. ඉතින් ඔහු මේ දේ හිතලා කලේ නැහැ කියලා බ්‍රියාගෙන් සමාව ඉල්ලලා පසු බ්‍රියාට වෙච්ච පාඩුව පියවන්න ලෑස්ති වෙනවා. ඉතින් ඒ විදිහට බ්‍රියා එපා කියන්න කියන මේ පුද්ගලයා ඔහු අතින් වෙච්ච පාඩුව පියවන්න කැෂියර් එකට ගිහින් මුදල් ගෙවනවා. ඊට පස්සේ බ්‍රියා වොෂ්රූම් එකේදී තවත් සිදුවීමකට මුහුණ දෙනවා. බ්‍රියා වොෂ්රූම් එකට යද්දි ටිකක් මැරසු රූපයක් ගත්ත පුද්ගලයෙක් වොෂ්රූම් එකේ දොර හරස් කරගෙන හිටියා. බ්‍රියා මේ පුද්ගලයාට ඇයට යන්න දෙන්න කියලා කිව්වත් ඔහු අහකට උනේ නම් නැහැ. ඒ නිසා බ්‍රියාට සිද්ධ වෙනවා පුළුවන් විදියට වොෂ්රූම් එක ඇතුළට රිංගන්න. ඉතින් මේ වෙලාවේ බ්‍රියාට ඇගේ අත් වේලන්න වොෂ්රූම් එකේ හෑන්ඩ් ඩ්‍රයර් එක වැඩ කළේ නැහැ. මේ නිසා බ්‍රියා පේපර් කීපයක් අරන් එන්න වොෂ්රූම් එකෙන් එළියට යනවා. අන්නේ මොහොතේ අර සුපර් මාකට් එකේ එහෙට මෙහෙට කැරකි කැරකි හිටපු අමුතු කාන්තාව ඉතා කලබලෙන් වොෂ්රූම් එකට ඇතුළු වෙනවා. බ්‍රියා නැවත වොෂ්රූම් එකට එද්දි ඇයට මේ කාන්තාවගේ මුහුණේ ලොකු වෙනසක් දකින්න ලැබුණා. නමුත් බ්‍රියා මේ කාන්තාව එක්ක කතා කරන්න කලින් දොර ළඟ හිටපු පුද්ගලයා එකපාර දොර ඇරගෙන ඇවිත් මේ කාන්තාවට බැනවදිමින් ඇයට ඉක්මනින්ම එළියට එන්න කියලා කියනවා. ඔහු එහෙම බැනවැදලා දොර හයියෙන් වහලා ආපහු ගියාම මේ කාන්තාව බ්‍රියාට මොකක් හරි දෙයක් කියන්න උත්සාහ කරනවා. ඒ තෑගේ කටින් බයට වචන එළියට ආවේ නැහැ. කොමරි තවත් මිනිත්තුවකින් පමණ පසු එළියින පුද්ගලයා නැවත ඇයට ඉක්මනින්ම එළියට එන්න කියලා අවවාද කරනවා. ඒ නිසා මේ කාන්තාව කියන්න ගිය දේ බාගෙට කියලා ඉක්මනින්ම වොෂ්රූම් එකෙන් එළියට යනවා. ඇයි කිව්වේ ඒ දේ සිද්ධ වුණේ ජූලි 4 වෙනිදා කියලා විතරයි. වොෂ්රූම් එකේ සිදු වුණේ අමුතු සිදුවීම ගැන හිත හිත එළියට එද්දී ජෝනු තෙලින්න පුද්ගලින් කීප දිනක් එක්ක පැටලෙමින් හිටියා. යතුරුපැදි වලින් ඇවිත් සිටිය මේ කල්ලිය ජෝන්ගේ පරණ මාදිලියේ කාර් එක දැකලා ජෝන්ට විහිළු කරන්න පටන් ගත්තත් ජෝන් ඔවුන් එක්ක රණ්ඩුවට පැටලෙන්න නැතුව පාඩුවේයි හිටියේ. නමුත් මේ පුද්ගලින්ගෙන් එක්කෙනෙක් ජෝන් එක්ක පැටලෙන එක නතර කළේ නැහැ. අවසානයේ එක පුද්ගලයෙක් ජෝන් කිව්ව වචනයකට කෝප වෙලා ජෝන්ගේ කාර් එකට කෙළ ගහනවා. අන්න ඒකෙන් දැඩි කෝපයට පත් වුණ
ජෝන් මේ පුද්ගලයාගේ මුහුණට ඉතා වැරෙන් පහරක් එල්ල කරනවා. ඒත් එක්කම මොහු ඉනේ සංගවගෙන තිබූ පිහියක් එළියට අරගන්නවා වගේම ඔහුගේ සහයට අනෙක් පිරිසත් මෙතනට දුවගෙන එනවා. ඉතින් මේ මොහොතේ තමයි බ්‍රියාත් කෑ ගහගෙන මෙතනට ආවේ. ඒ වගේම ජෝන් සහ බ්‍රියාගේ වාසනාවට මෙතනට පොලිස් නිලධාරිනියක් ආව නිසා අපරාධකරුවන්ට පසුබහින්න සිද්ධ වුණා. පොලිස් නිලධාරිනිය කිව්ව දේවල් වලට අනුව මේ කල්ලියමේ නගරේ ඉන්න එපාම කරපු කල්ලියක්. පහර දීම හොරකම් සහ කප්පම් ගැනීම සම්බන්ධව මොවුන් අවස්ථා ගණනාවකම පොලිස් අත්අඩංගුවට පත් වූ අය. කොමරිමේ නිලධාරිනිය ඔවුන්ට තරයේ අවවාද කරලා බ්‍රියා සහ ජෝන්ව මෙතනින් පිටත් කරලා යවනවා. ඉතින් ඊට පස්සේ මේ යුවළ නැවත ඔවුන්ගේ ගමන ආරම්භ කරනවා. ඒ යන අතරමඟදී බ්‍රියා සුපර් මාකට් එකේ වොෂ්රූම් එකේදී හමු වූ තරුණිය ගැන ජෝන්ට කියනවා. ඔවුන් ඒත් එක්කම ටික වෙලාවකින් පිටිපස්සෙන් බයික් එකක් එනවා දැකලා බ්‍රියා ආයෙමත් කලබල වෙනවා. එහෙම එන්න ෂෙඩ් එකට ගිහපු කල්ලිය කෙනෙක් කියලා බ්‍රියා කියද්දී ජෝන් කාර් එකේ වේගය වැඩි කරනවා. නමුත් පිටිපස්සෙන් ආපු යතුරුපැදිකරු හිතාගන්න බැරි ඉක්මනින් ජෝන්ගේ කාර් එක ළඟටම ඇවිත් කාර් එක නවත්වන්න කියලා ජෝන්ට තර්ජනය කරනවා. දැන් උඹලව බේරගන්න පොලිසිය නැහැ. මේ පැත්තට පොලිසිය එන්නේ නැහැ කියා කෑ ගහමින් කාර් එකට පයින් පාරකුත් ගහලා ඔහු ජෝන් සහ බ්‍රියාගේ බය වැඩි කරන්න පටන් ගන්නවා. මේ විදිහට මේ පස්සෙන් ඇවිල්ලා තියෙන්නේ ජෝන් එක්ක ෂෙඩ් එකේදී රණ්ඩුවට පැටළුණ කෙනාමයි. හැබැයි ජෝන් හැම වෙලේම බ්‍රියාගේ ආරක්ෂාව ගැනයි හිතුවේ. ඒ නිසා ජෝන් කොහොමරි මේ කරදරයෙන් බේරෙන්න ඕන කියලා හිතලා බ්‍රියාට හයිය නල්ලගන්න කියලා ඉතා වේගෙන් ඉදිරියට ගිහින් වංගුවස් සහිත ස්ථානයකදී සූක්ෂම විදියට යතුරුපැදි කරුව අනතුරකට ලක් කරන්න සමත් වෙනවා. ඉතින් එහෙමයි ජෝන් සහ බ්‍රියා දෙවෙනි කරදරේනුත් බෙරිලා ආපහු ගමන පටන් ගත්තේ. ඒත් ගමනේ ආරම්භයේදී තිබූ සතුට සැනසීම දෙකම මේ ප්‍රශ්න නිසා නැති වෙලයි තිබුණේ. ටික වෙලාවකට පස්සේ අපිට පෙන්නනවා අර ෂෙඩ් එකට විශාල ට්‍රක් එකක් ඇවිත් තියෙන බව සහ ෂෙඩ් එකේ සුපර් මාකට් එකේදී බ්‍රියාගේ ඇඟේ හැප්පුණ පුද්ගලයා ජෝන්ගේ කාර් එක පස්සෙන් ගිය පුද්ගලයා ළඟට ඇවිත් ඔහුට බනින අයරු. ඒ කියන්නේ මොහු තමයි මේ කල්ලියේ නායකයා. බ්‍රියා සහ ජෝන් තවත් හුඟ දුරක් ගිය පසු හවස් යාමේදී ඩැරන්ගේ නිවාඩු නිකේතනයට ළඟා වෙනවා. කඳුමුදුනක ලස්සනට ඉදි කරලා තියෙන මේ ගොඩනැගිල්ල දැකලා නම් බ්‍රියා ඇත්තටම පුදුම වෙනවා. ඒ නිසා ජෝන්ට කලින් ඇතුළට දුවන් ගිහින් උඩුමාලයේ සිට පෙන ඈත කඳුපන්තියේ සුන්දරත්වය විඳිනවා. ඇත්තටම මේ view එකට බ්‍රියා සෑහෙන්න ආස වුණා. ඒ වගේම මම මුලින් කිව්වා වගේ මේ ගොඩනැගිල්ල පිහිටා තියෙන්නේ හුදකලා ලෙස. ඒ කියන්නේ මේවට වෙනත් කිසිම ගොඩනැගිල්ලක්වත් නිවසක්වත් නැහැ. නමුත් බ්‍රියාගේ හුදකලා බවට තව තවත් ආශා වුණා. හැබැයි මේ දෙන්නට මෙහෙම විනෝදයෙන් කාලය ගත කරන්න පුළුවන් උනේ තවත් පැය කීපයක් පමණයි. මොකද හදිසියෙම නිවසට වාහනයක් ගෙන සද්ද ඇහිලා දෙන්නම කලබල වෙනවා. වාහන සද්ද ඇහිලා බ්‍රියා ජෝන්ගෙන් කෑම මොනවා හරි ඇනුම් කළාද කියලා ඇහුවත් ජෝන් එහෙම කිසිම ඇනුමක් කරලා තිබුණේ නැහැ. පසුව ජෝන් අසල්වැසි කවුරු හරි වෙන්නේ නැති මං බලලෙන්නම් කියලා ඇඳුමක් දාගෙන එළියට යනවා. ඒ වගේම සුළු වෙලාවකට පසු බ්‍රියාත් ජෝන් කෝ කියලා බලන්න සාලයට එනවා. ඒ වෙලාවේ සාලේ හිටිය කෙනාව දැකලා බ්‍රියා සෑහෙන්න කලබල වෙනවා. ඒ විදිහට මෙහෙට ඇවිත් තිබුණේ ජෝන්ගේ මිතුරා ඩැරන්. එහෙම නැත්නම් මේ ගොඩනැගිල්ලේ හිමිකරු. ඒ වගේම ඩැරන් එක්ක ඔහුගේ පෙම්වතිය වූ මලියත් ඇවිත් තිබුණා. හැබැයි ඩැරන් ගිසා මලියාගේ මේ හදිසි පැමිණීමට ජෝන් නම් ටිකක් විතර කේන්ති ගත්තා. මොකද ජෝන් ඩැරන් ගෙන මේ ස්ථානයේ දවසකට ලබා ගත්තේ බ්‍රියා එක්ක තනිවම ටිකක් විනෝද වෙන්න ඕන කියලා හිතලා. ඒ බව දැන දැන ඩැරන් ළමයට ආවකින් ඔවුන්ගේ පෞද්ගලිකත්වයට බාධා වුණා කියලායි ජෝන් හිතුවේ. ඒ වගේම මේ වෙලාවේ බ්‍රියා අඩ නිර්වස්ත්‍රව හිටපු එකෙන් ඇයත් අපහසුතාවයට පත් වුණා. හැබැයි ඩැරන් ඔහුගේ පෙම්වතිය වූ මලියව මෙහෙට එක්කන් ඇවිත් තිබුණේ ජෝන් සහ බ්‍රියා ඩැරන් ළමයට එන බව දැනගෙන ඉන්නේ කියලා බොරු කියලායි. පසුව මලියා සහ බ්‍රියා ඇතුළට ගියායින් පසු ජෝන් ඩැරන්ගෙන් මොකද්ද මේ කරන්න කියලා අහනවා. ඇත්තටම ඩැරන් ළමයට එනවා කියලා තිබුණේ දවසකට පස්සෙයි. එතකම් බ්‍රියා එක්ක තනි වෙන්නයි ජෝන්ට ඕනෑ කරලා තිබුණේ. ඒත් ඩැරන් මෙහෙම හිතුමනාපිට මෙහෙට ඇවිත් ඒ හැමදේම නැති කරලා දැම්මා කියලා ජෝන් ඩැරන්ට දොස් කියනවා. කොමර ටික වෙලාවකින් පස්සේ මෙයාගේ මේ රණ්ඩුව නතර වෙලා හතර දෙනාම එකතු වෙලා නිදහස සමරනවා. ඔන්න ඊට පස්සේ තමයි වැඩේ පටන් ගන්නෙ. මේ විදිහට මේ හතර දෙනා විනෝද වෙමින් ඉද්දි එකපාරටම බ්‍රියාගේ හෑන්ඩ් බෑග් එක ළඟින් ෆෝන් එකක් රින් වෙන සද්ද ඇහෙනවා. ඉතින් ඒ සද්ද ඇහලා ජෝන් බ්‍රියාට කියනවා ගිහින් ෆෝන් එක ආන්සර් කරන්න කියලා. නමුත් බ්‍රියා ඒක ඇයගේ ෆෝන් එක නෙමේ ඩැරන් ලගේ ෆෝන් එකක් වෙන්නේ නැති කියලා කිව්වහම ඩැරන් සහ මලියා රින්ගින් ටෝන් සද්දෙන් ඒක ඔවුන්ගෙත් නෙමේ කියලා කියනවා. ඉතින් ෆෝන් එක රින් වෙන්නේ බ්‍රියාගේ බෑග් එක තියෙන තැනින් නිසා බ්‍රියා නැගිටලා ගිහින් ෆෝන් එක කොහෙද කියලා හොයනවා. අන්නේ වෙලාව තමයි බ්‍රියා දැනගන්නේ ඒ රින් වෙන ෆෝන් එක තියෙන්නේ ඇයගේ හෑන්ඩ් බෑග් එක අස්සේ කියලා. කොමරි ෆෝන් එක අතට ගත්තත් මේක බ්‍රියාගේ ෆෝන් එක නෙමේ. අනික මේක සැටලයිට් ෆෝන් එකක්. පසු බ්‍රියා මේ ෆෝන් එක ඇයගේ බෑග් එකට ආවේ කොහොමද කියලා හිතන්න පටන් ගන්නවා. අනිත් පස්සේ තමයි ඇයට ෂෙඩ් එකේ වොෂ්රූම් එකේදී මුණ ගැහුණ අර තරුණියව මතක් වෙන්නේ. මොකද බ්‍රියා අත්පිය දාන ටිෂෝ ගෙන වොෂ්රූම් එකෙන් එළියට ගියේ ඇයගේ බෑග් එක වොෂ්රූම් එකේ තියලයි. ඒ මොහොතේ අර තරුණිය මේ ෆෝන් එක ඇයගේ බෑග් එකට දාන්න නැති කියලා බ්‍රියා නිගමනය කරනවා. ඒ වගේ මේ තරුණිය ඒ වෙලාවේ බ්‍රියාට කිව්ව ජූලි 4 වෙනිදා කතාව මේ ෆෝන් එකේ ලොක් එක වෙන්නේ නැති කියලා ඇයි මේ ෆෝන් එක බ්‍රියාට දීලා මොකක් හරි උදව්වක් බලාපොරොත්තු වෙනවා වෙන්නේ නැති කියලාත් හිතලා බ්‍රියා ජූලි 4 වෙනිදා කියන එක 0.7.4 විදියට ඇතුළත් කරනවා. නමුත් ඒ පාස්වර්ඩ් එකෙන් ෆෝන් එක අන්ලොක් වුණේ නැහැ. ඊට පස්සේ ජෝන් එහෙනම් බින්දුව නැතුව ඇතුළත් කරලා බලන්න
කරන්න කියලා කියනවා. ඒත් ඒ අංක ටිකත් වැරදි. පසුව ඩැරනුත් අවස්ථාවක් අරගෙන අංක ටික අනිත් පැත්තට කියනවා. ඒත් ඒකත් වැරදි මුරපදයක් ලෙසයි ෆෝන් එකේ පෙන්눔 කළේ. අවසන් අවස්ථාව ලබාගත් මලියා නිකමට වගේ මේ අංක ටික කලවම් කරලා ඉලක්කම් හතරක් හදලා ඒක බ්‍රියාට කියනවා. හැබැයි පුදුම කියන්නේ ඒ අංක ටික තමයි මේ ෆෝන් එකේ පාස්වර්ඩ් එක. ඒ කියන්නේ ෂෙඩ් එකේ වොෂ් රූම් එකේදී හමු වුණ තරුණිය ඇත්තටම බ්‍රියාගෙන් මොකක් හරි උදව්වක් බලාපොරොත්තු වෙනවා. දුරකථනේ අන්ලොක් කරගත් බ්‍රියා මුලින්ම පරීක්ෂා කරන්නේ එහි කන්ටැක්ට් නම්බර් ටික. අතරෝ මේ ඇමතුම් ලැයිස්තුව දැක්කහම බ්‍රියාට ලොකු පුදුමයක් දැනුණා. මොකද මේ කන්ටැක්ට් ලිස්ට් එකේ තියෙන නම්බර් රටවල් ගණනාවක අංක වූ නිසා. ඒ වගේම ඊට පස්සෙ ගැලරි එක පරීක්ෂා කිරීමෙන් අනතුරුව බ්‍රියාතුළු පිරිසට තවත් පුදුම සහගත දෙයක් දැනගන්න ලැබෙනවා. මේ මුළු ගැලරිය පුරාම තිබුණේ තරුණියන්ගේ ඡායාරූප. ඒ වගේම මේ හැම තරුණියක්ම විවිධ වදහිංසාවන්ට ලක් වී ඇති බව පෙනෙන්න තිබුණා. මෙතන තියෙන ලොකුම වෙනස ඔවුන් හැම කෙනාම ඡායාරූප වලට පෙනී සිටින්නේ එකම විදියට. ඒ කියුවේ නිකම් වෙළඳ සැලක අලවි කරන්න තියෙන භාණ්ඩයක් වැනි ආකාරයටයි ඔවුන් ෆොටෝ වල ඉන්නේ. ඒ වගේම අර වොෂ් රූම් එකේදී හමු වුණ තරුණියගේ ෆොටෝ එකකුත් මේ ෆොටෝ කලෙක්ෂන් එකේ තිබුණා. ඉතින් මේ තරුණියන්ගේ ෆොටෝ වලින් සහ අර විවිධ රටවල් වලට අයත් කන්ටැක්ට් ලිස්ට් එකෙන් මේක ජාත්‍යන්තරව කරගෙන යන මිනිස් ජාවාරමක් වෙන්න පුළුවන් කියලා බ්‍රියා අනුමාන කරනවා. ඉතින් මොන දේ වුණත් මෙතන මොකක් හරි ලොකු අභිරහසක් තියෙනවා කියලා හිතපු බ්‍රියා ඉක්මනින්ම පොලිසියට කෝල් කරන්න ලෑස්ති වෙනවා. අන්න ඊට පස්සේ තමයි මේ හතර දින අතර රණ්ඩුවක් ඇති වෙන්නේ. මොකද ඩැරන් කැමතිුනේ නැහැ බ්‍රියා පොලිසියට කෝල් කරන එකට. හේතුව විවිධ ව්‍යාපාරිකයින් උසස් නිලධාරීන් මෙතනට නිතරම එන යන නිසා. පොලිසියට කෝල් කරලා මේ ස්ථානය යම් වැටලීමකට ලක් වුණොත් ඒ විශේෂ පාරිභෝගිකයින් ඩැරන්ට නැති වෙන නිසා. නමුත් බ්‍රියා ඩැරන් කියන දේ අහන්නේ නැතිව පොලිසියට කෝල් කරන්නමයි ලෑස්ති උනේ. මොකද බ්‍රියාට ඕන කළේ අර වොෂ් රූම් එකේදී මුණ ගැහුණ තරුණියට පිහිට වෙන්න. බ්‍රියාගේ මේ ක්‍රියාව නිසා ඩැරන් සෑහෙන්න කෝපයෙන් පිරෙනවා. ඒ නිසා ඩැරන් බ්‍රියාට සහ ජෝන්ට දිගටම බැනගෙන යනවා. ඒ වගේම මේ කේන්තිය පිට මෙච්චර කාලයක් රහසක් විදියට තියන් හිටපු කාරණාවකුත් ඩැරන් එලියට දානවා. ඒ තමයි ඩැරන්ගේ පෙම්වතිය වූ මලියා යම් කාලයක ජෝන් එක්ක සම්බන්ධකමක් පවත්වලා තියෙනවා. ඒක ජෝන් සහ මලියා රහසක් විදියට තියාගත්ත කාරණාවක්. නමුත් පසු කාලිනව මලියා ඒ ගැන ඩැරන්ට කියලා තියෙනවා. ඒත් ඒ කතාව බ්‍රියා දැනගත්තේ දැන්. මලියා සහ ජෝන් එපා කියන්න ඩැරන්ගේ පරණ සම්බන්ධකම ගැන බ්‍රියාට ඇහෙන්න කිව්ව නිසා මලියා සැහෙන කෝපෙන් වගේම දුකකින් මේ ස්ථානයෙන් පිට වෙන්න ලෑස්ති වෙනවා. ඩැරන් ඇය පස්සෙන් ගිහින් ඇයව නවත්වන්න හැදුවත් මලියා නැවතුනේ නැහැ. ඩැරන්ගේ මේ පිළිකුල් හැසිරීම නිසා ඇය ඩැරන්ව සදහටම අත්හැරලයි මෙහෙන් පිට වෙලා ගියේ. ඒ වගේම ජෝන්ගේ වෙච්ච අතීත සිදුවීම ගැන බ්‍රියාට නොකිය හිටපු එක ගැන බ්‍රියාත් යම් සිත්තැවුලකින් හිටියේ. ජෝන් බ්‍රියාගෙන් මේ දේ සංගවගෙන හිටපු එක ගැන සමාව ඉල්ලුවත් බ්‍රියා එකපාර ජෝන්ගේ සමාව පිළිගත්තේ නැහැ. සම්බන්ධකම පටන් ගත්තාම දෙන්නට දෙන්න අවංක වෙන්න ඕනේ. රහස් තියන්න බෑ. එහෙම රහස් තිබුණාම සම්බන්ධකම් වල වටිනාකම නැති වෙනවා කියලා යම් පහදා දීමක් කරලා බ්‍රියා ජෝන්ට සමාව දෙනවා. ඇත්තරම ජෝන්ට බ්‍රියාව හමු වෙන්න කලිනුයි ඔහු මලිය එක්ක සම්බන්ධකමක් පවත්වලා තියෙන්නේ. ඒ වගේම ඔවුන් දෙන්න අතර සිදුනා කියලා හිතන අනෙක් දේවල් එක දවසක් විතරයි සිදුනේ කියලාත් කියනවා. ඊළඟට ජෝන් යන්නේ ඩැරන්ගෙන් සමාව ගන්න. ඒත් ඩැරන් හිටියේ කෝපාවේශ වෙලා. මලිය ඩැරන්ව අත්හැරපු එක ඩැරන්ට දරා ගන්න බැරි වුණා. ඩැරන්ට මලියව මුණ ගැහෙන්න කලිනුයි ජෝන්ට මලියව හමු වුණේ. මේ දෙන්නගේ මේ කතාව අතරතුරේදී බ්‍රියාර ෆෝන් එකේ තියෙන කන්ටැක්ට් නම්බර් ටිකයි තරුණියන්ගේ ෆොටෝ ටිකයි ඇගේ ෆෝන් එකෙන් ඡායාරූපගත කරගන්නවා. මෙහෙම ජෝන් ඩැරන්ගෙන් සමාව ගනිමින් ඉන්නකොටම ආයම නිවසේ බෙල්ලක රින්ග් වෙනවා. බෙල් සද්දෙට ඩැරන් කේන්ති ගනිද්දී ජෝන් ඒ පොලිසියෙන් වෙන්න ඇති බ්‍රියා පොලිසියට කෝල් කළා කියලා කියනවා. හැබැයි ඇවිත් තිබුණේ පොලිසියෙන් නම් නෙමේ. ගේට්ටුව ළඟ හිටිය අර ෂෙඩ් එකේ වොෂ් රූම් එකේදී මුණ ගැහුණ තරුණිය. ඇයව දැකලා බ්‍රියා සෑහෙන්න පුදුම වෙනවා. ඇයි බ්‍රියාගෙන් මාව මතකද කියලා ඇහුවම බ්‍රියා "ඔව් මට හොඳට මතකයි" කියලා ගේට්ටුව ඇරලා ඇයට ඇතුළට කතා කරනවා. නමුත් ඇය ඇතුළට ආවේ නැහැ. මේ වෙලාවෙම ජෝනුත් මෙතනට එනවා. "මට සමහරක් වෙලාවට මගේ මතකේ අහිමි වෙනවා. එහෙම වෙලාවක මං මගේ ෆෝන් එක ඔයාගේ හෑන්ඩ් බෑග් එකට දාලා වගේ ඔයාට ඒක හම්බුණාද කියලා මේ තරුණිය අහද්දී බ්‍රියා බොහොම කාරුණිකව "ඔව් මට හම්බුණා. ඇතුළට එන්න. ඇතුළට ඇවිත් ඔයාගේ පවුලයට ඔයා ඉන්න තැන කියන්න" කියලා ඇයට උදව් කරන්න හදනවා. නමුත් බ්‍රියා හිතුවා වගේ ඇය බ්‍රියාගෙන් උදව් ඉල්ලගෙන ආවේ නැහැ. ඇය මද්රව්‍ය වලට තදින් ඇබ්බැහි වුණ තරුණියක්. ඇය මෙහෙට ආවේ ඒ ෆෝන් එක ගන්න විතරයි. ඒ නිසා මේ නාදුරන තරුණිය බ්‍රියාගෙන් නැවත වාරයක් ෆෝන් එක ඉල්ලනවා. නමුත් බ්‍රියා ෆෝන් එක දෙන්න කැමතිුනේ නැහැ. බ්‍රියා ඇයට පොලිසිය එනකම් මෙහෙ ඉන්න කියලා කිව්වහම ඇයට සෑහෙන්න කේන්ති යනවා. එහෙම කේන්ති ගත්ත මේ තරුණිය හයියෙන් කෑ ගහමින් එලියට දුවද්දී බ්‍රියාත් ඇය පස්සෙන් දුවනවා. ඉතින් බ්‍රියා එලියට ගිය නිසා ජෝන්ටත් ඩැරන්ටත් බ්‍රියා පස්සෙන් එලියට යන්න සිද්ධ වුණා. අන්න ඊට පස්සේ බ්‍රියාලා දැනගන්නේ මේක උගුලක් කියලා. අර ෂෙඩ් එකේ හිටපු මැරකල්ලිය එලියට වෙලා බ්‍රියාලා එනකම් බලාගෙනයි හිටියේ. ඔවුන්ගේ නායකයා ගාවට දිව මේ තරුණිය ෆෝන් එක යාලා ගාව තියෙනවා. මම උන්ව කොහොම හරි එලියට එක්කන් ආවා. ඒ නිසා අපේ ගනුදෙනුව දැන් කරමු කියලා උමතුෙන් වගේ කියවන්න පටන් ගන්නවා. ඒත් මෙතන සිදුනේ ගනුදෙනුවක් නම් නෙමේ. කල්ලිය නායකයා ඇයගේ හිසට වෙඩි තබා ඇයව ඝාතනය කරලා ඇයව නිශ්ශබ්ද කරනවා. ඉන්පසු අඩියක් දෙකක් ඉස්සර
ඉස්සරහට ඇවිත් මට මගේ ෆෝන් එක ආපහු ඕනේ මේ දැන් මේක ඕන කියලා කිව්වහම බියට පත් වෙලා හිටපු ඩැරන් ඔහුව සංසුන් කරන්න උත්සාහ කරනවා. ෆෝන් එක තියෙන්නේ නිවස ඇතුලේ. අපි ඒක ආපහු අරගෙන එන්නම් කියලා ඔහු ජෝන් සහ බ්‍රියාවත් එක්ක නිවස ඇතුළට යනවා. ඉන්පසු නිවස ඇතුළට ගිය ඩැරන් වැඩි ආරක්ෂාවට කියලා පිස්තෝලයකුත් අතට අරගෙන බ්‍රියාගෙන් ෆෝන් එක ඉල්ලනවා. නමුත් බ්‍රියා ෆෝන් එක දෙන්න කැමිතුනේ නැහැ. ඇයි ඩැරන්ට ආපහු එළියට යන්න එපා පොලිසිය ඉක්මනින්ම එයි එතකන් ඉන්න කියලා කියනවා. හැබැයි ඩැරන් ගව තිබුණේ වෙනත් සැලස්මක්. ඔහුට නිකරුණේ අමාරුව වැටෙන්න ඕනේ නැහැ කියලා ඔහු ෆෝන් එක ගිහින් අර කල්ලියට දෙන්නයි ලෑස්ති උනේ. නමුත් ඩැරන්ගේ මේ සැලස්මට බ්‍රියා වගේම ජෝනුත් විරුද්ධ වෙනවා. අන්න ඊට පස්සේ තමයි ඩැරන් බ්‍රියා පැත්තට පිස්තෝලේ දික් කරලා ඉතා කෝපෙන් ෆෝන් එක ඉල්ලන්නේ. ඒත් බ්‍රියා තවමත් ඩැරන්ට ෆෝන් එක දෙන්න කැමති උනේ නැහැ. මේ වෙලාවේ ජෝන් ඩැරන් කරන මේ වැඩේට ඔහුට දොස් කියද්දී ඩැරන්ගේ කෝපය තව තවත් වැඩි වෙලා ඔහු පිස්තෝලය ජෝන් පැත්තට හරවනවා. මගේ කෙල්ලෙක් උඹ නිදාගත් එක මම අමතක කළා කියලාද හිතුවේ කියලා අහමින් ඩැරන් ජෝන්ට කෑ ගහනවා. ඉතින් අවසානයේ බැරිම තැන තමයි බ්‍රියා ඩැරන්ට ෆෝන් එක දෙන්නේ. ඊට පස්සේ ඔහු පිස්තෝලෙ ඉනේ ගහගෙන ඉක්මනින්ම එළියට දුවද්දී ජෝන් සහ බ්‍රියා නිවසේ ඇතුළට දුවනවා. එළියට ගිය ඩැරන් ලොකු හුස්මක් අරගෙන අඩියක් දෙකක් ඉස්සරහට යද්දී ඔහු දකිනවා මලියා එළියට බහිද්දී අරන් ගිය බෑග් දෙක මේ අපරාධකරුවන් ළඟ වැටිය තියෙන අයුරු. ඒකෙන් ඇයට සිදුවලා තියෙන දේ තේරුම් ගත්ත ඩැරන් අපරාධකරුවන් ළඟට ගිහින් මෙන්න ඔයාගේ ෆෝන් එක, ඒත් මගේ කෙල්ල ඔයාලා ළඟ නේද, මට ඒව ආපහු ඕනේ කියලා ඉල්ලීමක් කරනවා. නිවසේ ඇතුළට දිව ඩැරන් සහ බ්‍රියා පහත මාලේ පැත්තේට ගිහින් පහත මාලේ ෂටර් එක අරගෙන එළියට පැනගන්නයි ලෑස්ති උනේ. නමුත් මේ ෂටර් එක තනි මිනිහෙක්ට උස්සන්න පුළුවන් උනේ නැහැ. ඒතරම් මේ ෂටර් එක බරයි. මේ නිසා ජෝන් බ්‍රියාව එළියට යවලා ලෑලි කැල්ලක් හොයන්න ඇවිත් ෂටර් එක යටින් තියලා ජෝන්ටත් එළියට එන්න උදව් කරන්න කියලා කියනවා. බ්‍රියා මේ එළියට පනිද්දී එක අපරාධකරුවෙක් ගිනි අවියකුත් අරගෙන නිවස ඇතුළට ඇතුළු වෙනවා. අනෙක් අපරාධකරුවන් හිටිය ඩැරන්ව වට කරගෙන ඩැරන් ඔවුන්ට මලියා මේකට සම්බන්ධ නැහැ, ඒ නිසා ඒව ආපහු ඔහුට දෙන්න කියලා ඉල්ලුවත් කල්ලිය නායකයා මලියා ගැන වචනයක්වත් කතා කළේ නැහැ. ඔහු කතා කළේ ෆෝන් එකේ කවරය ගැන. බ්‍රියා ෆෝන් එකේ කවරය ගලවලා තිබුණා. ඒ කවරය යම්කිසි සංඥාවක් නිකුත් කරන කවරයක්. ඒ වගේම මේ ෆෝන් එක අන්ලොක් කරලා තිබුණ නිසා ඔහු ඩැරන්වත් අතහරින්න ලෑස්ති උනේ නැහැ. සිදුවන දේ තේරුම් ගත්ත ඩැරන් ඉතා සූක්ෂම ලෙස ඉනේ තියෙන පිස්තෝලය එළියට අරගෙන කල්ලිය නායකයාට වෙඩි තියන්න ලෑස්ති වෙනවා. නමුත් අවාසනාවට ඩැරන්ව වට කරන් හිටපු අය ඊට කලින් ඩැරන්ව අල්ලගෙන පිහිවලින් ඇනලා ඔහුව අඩපණ කරනවා. පසුව කල්ලිය නායකයා ඩැරන්ට වෙඩි තබා ඔහුව ඝාතනය කරනවා. ඩැරන්ට සිදුවුණ මේ අවාසනාවන්ත සිදුවීම එළිය හිටපු බ්‍රියා බලාගෙනයි හිටියේ. ඒ වෙඩි පහරින් තිගැස්සුණු බ්‍රියා ඉක්මනින්ම එතනින් අහකට දුවලා ජෝන්ව එළියට ගන්න ලී කැල්ලක් හොයනවා. ලී කැල්ලක් හොයාගත්ත බ්‍රියා ෂටර් එකට තට්ටුවක් දාලා ඇතුළේ ඉන්න ජෝන්ට ෂටර් එක උස්සන්න කියලා කියද්දිම නිවස ඇතුළට මුලින්ම ආව අපරාධකරුවා මේ ජෝන් ඉන්න ස්ථානයට එනවා. ඒ වෙලාවේ ඔහු ජෝන් දිශාවට එක දිගට වෙඩි වර්ෂාවක් එල්ල කළත් බ්‍රියාගේ සහයෙන් ජෝන් ඉක්මනින්ම එළියට පැන ගන්නවා. ඊට පස්සේ මේ පෙම්වතුන් යුවළ දිවි බේරා ගැනීම වෙනුවෙන් කැලෑවස්සට දුවනවා. නමුත් අවාසනාවට මේ අවට සෝදිසි කරමින් හිටිය කල්ලියේ නායකයා මේ දෙන්නව දැකලා ඔවුන් දිශාවට වෙඩි තබමින් පස්සෙන් පන්නගෙන එනවා. ඒ වගේම අනෙක් පැත්තෙන් තවත් අපරාධකරුවෙක් ජෝන් ලව හොයාගෙන කැලෑවට රිංගනවා. ජෝන් සහ බ්‍රියා විශාල ගහකට මුවා වෙලා කල්ලියේ නායකයාගෙන් බේරුණත් ඔවුන්ගේ පිටිපස්සෙන් ආව අනෙක් පුද්ගලයා මුවහත් පීයකින් ඇනලා ජෝන්ව ඝාතනය කරන්න ලෑස්ති වුණා. ජෝන්ව බිම පෙරලගත්ත මේ අපරාධකරුවා ඔහුගේ පිහිය ජෝන්ගේ පපුවට තද කරලා ජෝන්ව ඝාතනය කරන්නයි ලෑස්ති වුණේ. ඒත් බ්‍රියා නිසා ජෝන් නැවත වාරයක් දිවි ගලව ගන්නවා. අපරාධකරුවාගේ පිහිය ජෝන්ගේ පපුව පසාරු කරන් ඇතුළට ගමන් කරන්න ලෑස්ති වෙද්දිම පිටිපස්සෙන් ආව බ්‍රියා පොල්ලකින් පහර දීලා ඔහුව අවසන් ගමන් යවනවා. පසුව මේ දෙන්න නැවත කැලෑවස්සට දුවලා මෙහෙන් එළියට යන්න මාර්ගයක් හොයනවා. අන්නේ වෙලාවේ තමයි බ්‍රියා ඈතින් නිවසක් තියෙනවා දකින්නේ. ඊට පස්සේ මේ දෙන්න ඒ නිවස පැත්තට දුවන්නේ. පසුව ඔවුන් මේ නිවසේ දොරට තට්ටු කළාම දොරැරියේ වයසක මිනිසෙක්. ජෝන් සහ බ්‍රියා ඔවුන් යම් කරදරයක පැටලිලා ඉන්නේ වෙච්ච දේ කියන්න වෙලාවක් නැහැ කියලා උදව් ඉල්ලුවාම මේ වයසක මිනිසයා මේ දෙන්නව නිවස ඇතුළට එක් කර ගන්නවා. පසුව බ්‍රියා මේ වයසක මිනිසයාගෙන් පරිගණකයක් තියෙනවද මෙහෙට ඉන්ටර්නෙට් වැඩද කියලා ඇහුවම ඔහු බ්‍රියාට ඔහුගේ පරිගණකය පාවිච්චි කරන්න ඉඩකඩ ලබා දෙනවා. ඒ වගේම ජෝන් මේ නිවසේ තියෙන දුරකථනය භාවිතා කරලා නැවත පොලිසියට ඇමතුමක් අරගෙන ඔවුන් පත් වෙලා තියෙන කරදරය ගැන කියනවා. ජෝන් පොලිසියට කතා කරද්දී බ්‍රියා ඇය රැකියාව කරපු පුවත්පත් ආයතනයේ ඊමේල් ඇඩ්‍රස් එකට ඇය ලබාගත් තරුණයන්ගේ ෆොටෝ ටිකයි ඔවුන් දෙන්න පත් වෙලා ඉන්න කරදරය ගැනයි කියලා පණිවිඩයක් සටහන් කරලා හැකි ඉක්මනින් උදව් ඉල්ලනවා. ඔන්න මේ අතරේ තමයි එක අපරාධකාරයෙක් ෂොට්ගන් එකකුත් අතේ තියන් මේ නිවස පැත්තට එන්නේ. ඇමතුම අවසන් කරපු ජෝන් මේ සුඩු තියෙන කාර් එකක යතුරක් දැකලා හෙමිට එක සාක්කුවේ දා ගන්නවා. ඔන්න ඒත් එක්කම තමයි එළියේ හිටිය අපරාධකාරයා දොර ළඟ හිටිය වයසක මිනිසයාට වදින්නත් එක්ක දොරට වෙඩි තියන්නේ. ඒ වෙඩි පහරින් වයසක මිනිසයා තරමක් දුරට අඩපණ වෙද්දී නිවස ඇතුළට ආව අපරාධකරුවා නැවත තුවක්කුව පත්තු කරලා ඔහුව අවසන් ගමන් යවනවා. ඉතින් වයසක මිනිසයාට අත් වූ ඉරණම දැකලා කලබල වුණ බ්‍රියා කම්පියුටර් ටේබල් එකට මුවා වෙලා ජීවිතය බේරගන්න උත්සාහ කරද්දී ජෝන් හිටියේ අනෙක් පැත්තේ. ඒ වගේම මේ වෙලාවේ කම්පියුටර් එක ඔන් වෙලා තිබුණ නිසා කපල් එක ඒ
පැත්ත ඉන්නව ඇති කියලා හිතලා අපරාධකරුවා කම්පියුටර් ටේබල් එක පැත්තට වෙඩි තියනවා. හැබැයි ජෝන් නිසා මේ පාර බ්‍රියා ජීවිතය බේර ගන්නවා. මොකද අපරාධකරුවා බ්‍රියාගේ පැත්තට වෙඩි තියනවත් සමගම ජෝන් ඔහුගේ තුවක්කුවට පනිනවා. ඒකෙන් අපරාධකරුවාගේ ඉලක්කය වැරදි බ්‍රියාගේ ජීවිතය බේරෙනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ජෝන් සහ මේ පුද්ගලයා අතර පවතින මාරාන්තික සටනක්. ජෝන් මේ අපරාධකරුවාගේ අතේ තියෙන ෂොට්ගන් එක ගන්නලකෝ වෙහෙසක් ගත්තා. නමුත් ජෝන්ට මේ උසමහත දේහධාරී පුද්ගලයා එක්ක හැප්පෙන එක ලේසි වුණේ නැහැ. ඔහු ජෝන්ව යට කරගෙන තුවක්කුවේ බටය ජෝන්ගේ පපුව දිශාවට ලන් කරලා ජෝන්ව අවසන් ගමන යවන්නයි ලෑස්ති වුණේ. ඒ වගේම ජෝනුත් ඔහුගෙන් බේරෙන ලොකු වෙහෙසක් ගත්තා. මේ වෙලාවේ පිටිපස්සෙන් ආව බ්‍රියා මේ අපරාධකරුවාගේ පිටට පිහිපාරවල් කිහිපයක් අනිද්දී ඔහුගේ අතේ තිබුණ තුවක්කුව පත්තු වෙනවා. ඒ වගේම මේ වෙලාවේ ෂණික ක්‍රියාත්මකව ජෝන් අපරාධකරුවාගේ අතේ තිබුණ තුවක්කුව උදුරගෙන ඔහුට වෙඩි තබා ඝාතනය කරනවා. ඒත් එක්කම ජෝන් බිම ඇදගෙන වැටෙනවා. මොකද ජෝන්ටත් වෙඩි වැදියේ තිබුණ නිසා. ඉතින් ඊට පස්සේ තමයි බ්‍රියා දැනගන්නේ ජෝන් මරණාසන්න තුවාලයක් ලැබලා ඉන්නේ කියලා. නමුත් ඒ ජෝන්ව නැගිටවන්න ලොකු උත්සාහයක් ගත්තා. ඒත් ජෝන්ට ආපහු නැගිටින්න පුළුවන් උනේ නැහැ. ජෝන් හිටියේ අවසන් හුස්ම සමග පොර බදිමින්. ඉතින් ඒ නිසා ජෝන් ඔහුගේ සාක්කුවේ තියෙන යතුරු අරගෙන එළිය තියෙන මේ නිවසේ හිමිකරුගේ කාර් එක අරගෙන මෙහෙන් යන්න කියලා බ්‍රියාට උපදෙස් දෙනවා. ඒත් බ්‍රියා ජෝන්ව දාලා යන්න කැමිතුනේ නැහැ. නමුත් සුළු වෙලාවකින් ජෝන් මිය ගිය නිසා බ්‍රියාට අකමැත්තෙන් හෝ තනිවම මෙහෙන් යන්න සිද්ධ වුණා. ජෝන්ගේ සාක්කුවේ තියෙන යතුරු ගත්ත බ්‍රියා ඉක්මනින්ම එළියට දුවලා එළිය තියෙන කාර් එකට නැගලා පුළුවන් ඉක්මනින් මෙහෙන් පැනගන්න ලෑස්ති වෙනවා. නමුත් අවාසනාවට කාර් එක ස්ටාර්ට් උනේ නැහැ. ඒ වගේම මේ වෙලාවේ ටිකක් එහාට වෙන්න ගමන් කරන මිනිස්සුෙකුගේ සෙවණැලි දැකලා බ්‍රියා ඉක්මනින්ම කාර් එකේ ලයිට් ඔෆ් කරනවා. අතරම මේ වෙලාවේ කෙනෙක් මේ හරියෙන් ගමන් කළා. ඒ වගේම ඔහු අපරාධකල්ලියේ කෙනෙක්. නමුත් ඔහු කාර් එක පැත්තට නැවිත් ඉදිරියට ගිය නිසා බ්‍රියා ආයෙමත් කාර් එක ස්ටාර්ට් කරන්න ලෑස්ති වෙනවා. හැබැයි තවමත් කාර් එක ස්ටාර්ට් උනේ නැහැ. ඒ වගේම නැවත වාරයක් කවුරු හරි කෙනෙක් බිලිය කියලා කතා කරනවා ඇහුන නිසා බ්‍රියා ආයෙමත් කාර් එකේ ලයිට් නිමලා පහත් වෙලා ඉදිරියෙන් කවුද එන්නේ කියලා බලනවා. හැබැයි ඉදිරියෙන්වත් පිටුපසින්වත් කවුරුවත් පේන්නේ හිටියේ නැහැ. ගත වුණේ නිමේෂයයි. දොරපැත්තෙන් ආව අපරාධකරුවෙක් කාර් එකේ වීදුරු කඩලා දොර ඇරගෙන බ්‍රියාව එළියට ඇදලා ගන්නවා. ඒ වගේම මේ වෙලාවේ කල්ලිය නායකයා කෙල්ලව අතරින්න බිලිය කියා කියමින් බ්‍රියා ළඟට ඇවිත් ඇයව පාලනය කරන්න උත්සාහ කරනවා. ඔන්න මේත් එක්කම තමයි මෙතනට පොලිසියෙන් එන්නේ. පොලිස් රථයකින් ආව නිලධාරියෙක් සහ නිලධාරිනියක් බ්‍රියාව අතහැරලා අපරාධකරුවන් දෙන්නට යටත් වෙන්න කියලා කිව්වහම ඔවුන් දෙන්න ඇයව අතහැරලා යටත් වෙනවා. ඉතින් මේ නිලධාරිනිය තමයි කලින් ෂෙඩ් එක ළඟදීත් ජෝන් සහ බ්‍රියාව බේරගත්තේ. නිලධාරිනිය හෙමිටෙමිට අපරාධකරුවන් ළඟට එද්දී ඇය එක්කව අනෙක් නිලධාරියා හිටිය ටිකක් පස්සට වෙන්න. ඔහුත් අපරාධකරුවන් දිශාවට තුවක්කුවක් දික් කරගෙනයි හිටියේ. හැබැයි මෙතන සිදුනේ බ්‍රියා හීනකින්වත් හිතපු නැති දෙයක්. හෙමිටෙමිට අපරාධකරුවන් ළඟට ආව නිලධාරිනිය කල්ලියේ නායකයාගේ ඉනේ තිබුණ පිස්තෝලේ අරගෙන ඒකෙන් ඇය එක්කව අනෙක් නිලධාරියාට වෙඩි තියලා ඝාතනය කරනවා. ඔන්න ඊට පස්සේ තමයි බ්‍රියා දැනගන්නේ මේ නිලධාරිනියත් අපරාධකල්ලියේ කෙනෙක් කියලා. ඉතින් ඇය තමයි මේ මුළු ජාවාරමම මෙහෙයවන්නේ. බ්‍රියා පොලිසියට දෙපාරක්ම කෝල් කරලා තිබුණා. ඒ නිසායි මෙහෙම එන්නුනේ කියලා ඇය කල්ලියේ නායකයාට දොස් කියනවා. ඒ වගේම ඊට පස්සේ ඇය පොලිස් රථය ගාවට ගිහින් වෝකි ටෝකි එක අතට අරගෙන පොලිස් මූලස්ථානයට ඇහෙන්න කැලව පැත්තට වෙඩි කිහිපයක් තියලා ඇය එක්කව නිලධාරියට මේ දැන් කළු කොල්ලෙකුයි කෙල්ලෙකුයි වෙඩි තියලා පැනලා ගියා කියලා කියනවා. ඉතින් ওই විදිහටම මේ නිලධාරිනිය නීතිය බලය පාවිච්චි කරලා මිනිස් ජාවාරම මෙහෙවගෙන ගියේ. පසු වුන් බ්‍රියාගේ අද්දෙක් ගැට ගහලා ඇයව වෙනත් ස්ථානයකට අරගෙන යනවා. එතනදී වුන් බ්‍රියාව පාලනය කරන්න ඇගේ ශරීරයට එන්නතක් ඇතුළත් කරනවා. ඊට පස්සේ වුන් ඇයව උස්සගෙන ගිහින් මෙතනම තියෙන ට්‍රක් එක ඇතුළට ගෙනihin දානවා. අන්නේ වෙලාවේ අපිට දැක ගන්න පුළුවන් වෙනවා මේ ට්‍රක් එක ඇතුළේ තවත් තරුණයන් ගණනාවක්ම 800න් මෙහි සිර වී ඉන්න බව. පසුව අලුයම් වේලාව ලං වූ පසු ජාවරම් කරුව බ්‍රියා ඇතුළු තරුණියන්ව ට්‍රක් එකේ දාගෙන කැලෑවේ අස්සට අරගෙන යනවා. බ්‍රියාට සිහියෙද්දී ඇය හිටියේ ගල් ගුහාවක් වගේ තැනක. ඒ වගේම ඇයත් එක්ක තවත් තරුණියන් ගණනාවක්ම මෙහි හිටියා. ඔන්නේ වෙලාවේ තමයි බ්‍රියා මලියව දකින්නේ. බ්‍රියා මලිය කියලා කතා කළාමයි මලියා බ්‍රියාව දකින්නේ. ඒ කියන්නේ මලියට අත් වෙලා තියෙන්නේ බ්‍රියාට අත් වූ ඉරණමම තමයි. බ්‍රියාව දැකලා මලියගේ ඇස්වලින් කඳුළු වැටුණා. හැබැයි ඇයට නැගිටලා බ්‍රියා ගාවට එන්න තරම් ශක්තියක් තිබුණේ නැහැ. මලිය ඩැරන් සහ ජෝන් කොහෙද කියලා ඇහුවමයි බ්‍රියා ඔවුන් දෙන්නට සිදු වූ විපත ගැන කියන්නේ. ඒ කතාව අහලා මලිය තව තවත් දුක් වුණා. මේත් එකම මෙතනට මේ කල්ලියේ නායකයා සහ අර බිලි කියන අපරාධකරුවා එනවා. කල්ලියේ නායකයා බ්‍රියා ළඟ නතර වෙද්දී බිලි අලුතෙන් ගෙනපු අනෙක් තරුණියන්ට ශරීර අඩපණ වෙන එන්නත විදින්න පටන් ගන්නවා. මේ වෙලාවේ බ්‍රියා හොඳ 100න් හිටියත් ඇය කල්ලියේ නායකයා ඉදිරියේ තවම අඩ 100න් ඉන්නේ වගේ හැසිරෙනවා. ඒ වෙලාවේ ඔහු බ්‍රියාගේ ශරීරය ස්පර්ශ කරමින් ඇයව සිපගනිමින් බ්‍රියාව ඔහු වෙනුවෙන් තියාගන්නවා කියලා ඇයට ඇහෙන්න කොඳුරනවා. අන්නේ මොහොතේ තමයි බ්‍රියා මෙච්චර වෙලාවක් අතේ මිටමලවගෙන සංගවගෙන හිටපු ඇණයකින් මේ අපරාධකරුවාගේ බෙල්ලට අනින්නේ. ඊට පස්සේ ඇය අසල තිබුණු ගලක් අතට අරගෙන ඒකෙන් මේ අපරාධකරුවාගේ මුහුණට පහරවල් කීපයක් ගහනවා. බ්‍රියා එල්ල කරපු අන්තිම පහරින් ඔහු ජීවිතක්ෂයට පත් වෙනවත් සමගම පිටිපස්සෙන් දුවන් ආව බිලි කියන අපරාධකරුවා බ්‍රියාගේ ගෙල සිර කර ඇයව අවසන් කරන්න ලෑස්ති වුණා. බිලි මෙතනට දුවන්නාවේ
ඔහු අතේ තිබුණ එන්නත් කඩු කීපය බිම දාලායි. ඉතින් මේ එන්නත් කඩු කීපය දැක්ක මලියා ඒවටික ඇහිඳගෙන ඒ කටු වලින් බිලීගේ බෙල්ලට ඇනලා බ්‍රියාව බේරගන්නවා. පසුව බ්‍රියා මලියා වෙක්කන් මෙහෙන් පැනගන්න ලෑස්ති වුණත් මලියට ඇවිදින්න බැරි ප්‍රශ්නයක් තිබුණා. ඒ කියන්නේ ජවරම් කරුවෝ කලින්ම මලියාගේ ශරීරයට මේ එන්නත ඇතුළත් කරලා. ඒ නිසා ඇය බ්‍රියාට මෙහෙන් පැනගන්න කියලා කියනවා. හැබැයි බ්‍රියා මෙහෙන් එළියට යන්නේ මලියා ඇතුළු අනික් තරුණියන්ව බේරගන්න පොලිසිය එක්ක නැවත මෙතනට එනවා කියලා පොරොන්දු දීලායි. ගල් ගුහාවේ යකඩ දොර ඇරන් කැලව ඇතුළට දිව බ්‍රියාට අවසානයේ දැක ගන්න පුළුවන් වුණේ ඔවුන් මේ කරදරයට පැටළුණු ස්ථානය. එකවර ෂෙඩ් එක. ඉතින් අවසානයේ මේ හැම දෙයකින්ම හෙලිදරව් වෙන්නේ ජවරම් කරුව මෙහෙම පැහැරගන්නේ මේ ෂෙඩ් එකට එන යන තරුණියන්ව කියන එකයි. කොහොම නමුත් බ්‍රියා ආයමවතාවක් ෂෙඩ් එකේ සුපර් මාකට් එකට ඇතුළු වෙලා කැෂියරකේ තරුණියගෙන් උදව් ඉල්ලනවා. මේ තරුණිය එදත් මෙතන හිටියා. බ්‍රියා ඇයව පැහැර ගැනීමකට ලක් වුණා. ඔවුන් අපේ දෙන්නෙක්ව ඝාතනය කළා. තවත් තරුණියන් ගණනාවක්ම ඇතුළේ හිර වෙලා ඉන්නවා කියලා පොලිසියට කෝල් කරන්න පුළුවන්ද කියලා අහනවා. ඉතින් බ්‍රියා කිව්ව මේ දෙයින් කලබලයට පත් වුණ මේ තරුණිය ලෑන්ඩ් ෆෝන් එක ගාවට ගිහින් පොලිසියට ඇමතුමක් ගන්නවා. අන්නේ වෙලාවේ බ්‍රියා මේ තරුණියගේ හෑන්ඩ් ෆෝන් එක හොරකම් කරගෙන බාත්รูම් එකට යනවා. අතුරම මේ සුපර් මාකට් එකේ සේවිකාවත් මිනිස් ජාවාරමට සම්බන්ධ කෙනෙක්. බ්‍රියා ඒගෙන දැනගෙන තමයි ඇගේ ෆෝන් එක රන් බාත්รูම් එකට පැන්නේ. ඒ වගේම මේ තරුණිය මේ කෝල් කළේ මිනිස් ජාවාරම මෙහෙවන අර පොලිස් නිලධාරිනියටම තමයි. ටික වෙලාවකින් පසු ඇය මේ සුපර් මාකට් එකට ඇවිත් බ්‍රියාව අත්අඩංගුවට ගන්නවා. හැබැයි ඇයට බ්‍රියාව ස්ටේෂන් එකට අරන් යන්න පුළුවන් වුණේ නැහැ. මොකද විනාඩි කිහිපයක් අතරතුර පොලිස් බලකායක්ම මේ සුපර් මාකට් එක වටලපු නිසා. පොලිස් රථවලින් සහ හෙලිකොප්ටර් වලින් පැමිණි නිලධාරීන් මේ දූෂිත නිලධාරිනියව සහ සුපර් මාකට් සේවිකාවව අත්අඩංගුවට අරගෙන බ්‍රියාව නිදහස් කරනවා. ඉතින් බ්‍රියා බාත්รูම් එකට ගිය වෙලාවේ ඇය ඇයගේ ඔෆිස් එකේ බොස්ට කෝල් කරලා අර ඊමේල් එක ගැන කියනවා. ඉතින් ඒ ඊමේල් එක හරහා තමයි නිලධාරීන් මේ ජාවාරම ගැන දැනගන්නේ. පසුව මේ නිලධාරීන් කැලෑව ඇතුලේ ගල් ගුහාවේ සිරවි ඉන්න අනෙක් තරුණියන්වත් නිදහස් කර ගන්නවා. ඉතින් මේ විදිහට තමයි සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වුණ ට්‍රැෆික් කියන හොලිවුඩ් මූවි එක අවසන් වුණේ. එහෙනම් වෙනද වගේම මේ වීඩියෝ එකට ලයික් එකක් දාගෙන ෆිල්ම් එක ගැන ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන් යන්න. තවත් අලුත් වීඩියෝ එකකින් අපි ආයෙමත් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.